වාහනානයන කියන්නේ අපේ විශේෂම අපේ විදේශ සංචිතවලට එක ඍජුව බලපාන කාරණාවක්. ඉතින් අපි ඉදිරි වැඩසටහන් සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමේදී IMF වෙත ඉදිරිපත් කරා අපි කොහොමද වාහන ආනයන සීමාවන් ලිහිල් කරන අපේ මාර්ග සිටියම රෝඩ් මැප් එක මොකක්ද කියන එක. අපි කිව්වා ආකාරයටම බලාපොරොත්තු වෙනවා මේ නිශ්චිත කාල සීමාව තුළ පොදු වාහන වලින් පටන් අරගෙන පොදු ප්‍රවාහනය සඳහා ඉන්පසුව මේ පොදු ප්‍රවාහනය සඳහා ආදේශන වන වාහන මොටර් සයිකල් ඊට පස්සේ පෞද්ගලික වාහන මේ ආදී ක්‍රමවේදයක් තුළ මේ ලිහිල් කිරීම කරන්න. ඉතින් මොකද අපි මේ ආනයන 2000කට ආසන්න ප්‍රමාණය සීමා කරගෙන තමයි මේ මේ ප්‍රශ්නයට මේ විනිමය හිගයට උත්තර හෙව්වේ. දැන් ඒ සියල්ල නිදහස් කරලා මේ වාහන සීමාවත් අපි යම් කිසි වැඩ පිළිවෙලක් අනුව මේ අවුරුද්ද තුන්වෙනි කාර්තු ඉඳලා නිදහස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලොකු වමනාවක් තියෙනවා ඉදිරියේදී වැඩි වැඩියෙන් ගෙන්නන වාහනයක් තියෙනවා. මේ වාහනේ මේ විශේෂයෙන්ම මේ විදුලියෙන් ක්‍රියා කරන වාහනයක් බවට පත් කරනවා පරිසරය සහ අපේ වියදම් බලය. මේ සියල්ලම සම්බන්ධව ක්‍රියාකාරී සැලැස්ම අපිට මාර්ග සිටියම ක්‍රියාකාරී සැලැස්ම අපිට පරිවර්තනය කිරීම සඳහා විශේෂී කමිටුවකුත් පත් කරා. ඒ කොහොමද අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ තුන්වෙනි කාර්තුවේ ඉඳලා යම් යම් ලිහිල් කිරීම කරලා ඉදිරියට යන්න. පොදු ප්‍රවාහනයේ විශේෂ පොදු ප්‍රවාහන සඳහා අවශ්‍ය පොදු මගී ප්‍රවාහන සඳහා අවශ්‍ය වාහන. ඊළඟට අපි අවධානය යොමු වෙන්න නැත්තේ භාණ්ඩ ප්‍රවාහන සඳහා අවශ්‍ය වාහන. ඊළඟට තමයි අපි අවධානය යොමු වෙන්න නැත්තේ පොදු ජනතාව පොදු ප්‍රවාහනය වෙනුවෙන් විකල්ප ලෙස භාවිත කරන වාහන. විශේෂයෙන්ම මේ මෝටර් සයිකල් වලින්. ඉන්පස්සේ තමයි මේ පෞද්ගලික මෝටර් අතාදී වාහන. ඉනුත් කෙළවලකට යනවා මේ පෞද්ගලික මෝටර් අතාටනුත් මේ සුඛෝපභෝගී කාණ්ඩයට වැටෙන ලක්ෂිරි වාහන. මේ අනුපිළිවෙල අපි වෙනස් කරන්නේ. මේ අනුපිළිවෙල අනුව තමයි මේ නිදහස් කිරීම නැත්නම් ලිහිල් කිරීම සිද්ධ වෙන්නේ. ඒකෙන්ද අපිට සලකා බැලිය යුතු කරුණු රාශියක් තියෙනවා. ඒ හැම එකක්ම සලකා බලන්න අවශ්‍ය නිසා තමයි විශේෂ කමිටුවක් ඊයේ දිනේ පත් කරේ මේ හැම පාර්ශ්වයකටම වඩාත්ම පහසුව වඩාත්ම මේ ප්‍රයෝජනේ වඩාත්ම ඵලදායීතාවයේ අත් වෙන ආකාරයට වඩාත්ම ප්‍රශ්න ඇතිවීම අවම වෙන ආකාරයට මේ ලිහිල් කිරීම කරන්නේ.